අපරාධයක් සිදු කළ පුද්ගලයෙකුට කිසිදා සංගව සිටිය නොහැකි බව කොතෙක් පසක් වූවත ඇතැම් පුද්ගලයෝ ඒ බව දැන දැනම සාහසික අපරාධවල යෙදෙති. අවසානයේ කළ වරදේ බරපතලකම දැනී ඔහු අනේක වාරයක් පසුතැවිලි වෙති. හිරේ විලංගුවේ වැටි මුළු ජීවිත කාලයම තමන් කළ වරද සිහිපත්ව හූල්ලති. සිංහාරම්ද එවැනි පුද්ගලයෙකි. මුදලට කිචු වූ ඔහු සිය මිතුරාගේ ගෙල සිඳ මරා දමා ඔහු පැලඳි රන්මාලය පැහැරගත්තේ කිසිදා පොලිසියට හසු නොවෙතයි සිතාගෙන එහෙත් ඔහු පසුපස හඹාගිය පොලිසිය පසුගියදා ඔහු දෙනියාය ප්‍රදේශයේදී කොටු කරගන්නේ අපරාධයක් සිදුකොට සැඟව සිටිය නොහැකි යන කියමන තව තවත් තහවුරු කරමින් ඉන් අනතුරුව මිතුරා මරා වළදමානට තරම් සැහැසි වූ ආකාරය ඔහු පොලිස් නිලධාරීන් ඉදිරියේ පැවසුවේ කළ වරදට අනේක වාරයක් සමාව ආයෙතිමින් එහෙත් වරදේ බරපතලකම සිංහාරම්ට පහදා දුන් නිලධාරීන් ඔහු අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කොට රක්ෂිත බන්ධනාගාරගත කළේ දරුවන් සමග රිසිසේ කාලය ගත කිරීමට තිබූ අලුත් අවුරුද්දද ඔහුට අහිමි කරමින් ඔහු අද මේ සියල්ල සිතමින් හිරගෙදර යකඩු කූරු ගනිමින් සිටි. කල වරදේ පරපතලකම මේ වන විට ඔහුට හොඳින්ම වැටහී තිබේ. ඉමක් කොනක් නොපෙනෙන හිස් අහස දෙස බලාගත් අත බලා සිටින ඔහු මිතුරාගේ වියෝව ගැනද පසුතැවිලි වෙමින් හිරගෙදර කාලය ගත කරයි. ලබන්නා වූ අලුත් අවුරුද්ද සැමරීමට රටේ බොහෝ දෙනා මෙන් නැත් කඳුර දිවිතුරවත්තේ වැසියන්ද සිටිය අප්‍රමාණ වූ සතුටකින්. ඒ සඳහා ඔවුන් දින ගණනාවක් තිස්සේම පිඹුරුපත් සකස් කරද්දි අලුත් අවුරුදු උත්සවයක් පවා ලැයිම තුළ සංවිධානය කර තිබින. එහෙත් ඒ සතුට සමරන්නට ඔවුනට නොහැකි වූයේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ ඇඟ ලෝමු දැහැගැන් වූ පුවතක් දිවිතුරවත්ත පුරා පැතිර යාමත් සමගින්. සූර්යාගේ පෙල්ල කපල මරල ගල් දෙබොක්කාවේ වල දාලා දිවිතුරවත්තේ ඇත්කඳුර ලැයිම අසල කැලෑබද ගල් දෙබොක්කාවක් අසල වලකින් මතුව ඇති පුත්කලෙකුගේ හිසක් දුටු ලැයිමේ පදිංචිකරුවෙකු මේ බව කෑගසා කීවේ මුළු ලැයිමම අවදි කරමින්. මෙම පුවත ඇස්පිය නගන වේගයෙන් ලැයිම පුරා පැතිර ගියේ කාගෙත් මෙත්සිත් පියට පත් කරවමින්. ඒ සමගම ලැයිමේ බොහෝ පිරිස් ඒ අසල පිහිටි කඳු මුදුනට දිව ගියේ පැතිර යන ආරංචිය ඇත්තක් දැයි දැන ගැනීමේ අටියෙන්. ඔව් මේ සූර්යා තමයි. ඌ තවස් දෙකක් තිස්සේ අතුරුදහන් වෙලා හිටියේ. එහෙනම් කවුරු හරි මුව මරලා වල දාලා උඹලා කිට්ටු වෙන්න එපා. අපි පොලිසියට කියමු. වයෝවෘද නඩරාජා ගල් දෙබොක්කාවට එබිකම් කරමින් සිටින කොළු ගැටයන් එහෙමෙහෙ කරවමින් එලෙස කියන්නට වූයේ සිද්ධියේ පරපතලකම මැනවින් දන්නා නිසායි. සිතුවීම එල්පිටිය මූලස්ථාන පොලිසියට දැනුම් දෙනු ලබන්නේ ඉන් පසුවයි. එය වන විට චන්ද්‍ර කුමාර් සරත් කුමාර නොහොත් සූර්යා නැමැත්තෙකු දින දෙකක් තිස්සේ අතුරුදහන්ව ඇති බව ඔහුගේ ඥාතියෙකු එල්පිටිය පොලිසියට පැමිණිල්ලක්ද කර තිබින. එහෙත් ඔහු සොයා ගැනීමට පොලිසියට මෙන්ම ඔහුගේ ඥාති වූද අපොහොසත් වී සිටියහ. ඉන් පසුබට නොවූ ලැයිමේ පදිංචිකරුවෝ ඊට නුදුරින් නැති ලඳු කැලෑ පෙදෙසේ සෝදිසි කරමින් කටුපොල් වගාවකින් පිරී තිබුණු කඳු මුදුනට ගියේ සූර්යාට එහිදී හෝ අනතුරක්වත් සිදු වූවාදැයි දැනගැනීමේ අදහසින් කඳු මුදුනට යාබදව ගල් දෙබොක්කා වසල නිලමැස්සන් පිරී ඉතිරි සිටින අවුරුදුටු ඔවුන් ඒ ගැන හොඳින් විපරම් කරද්දී දෙබොක්කා වසල වලකින් පුත්කලයෙකුගේ හිසක කොටසක් මතු වී ඇති අයුරු දැකගත හැකි විය. එල්පිටිය පොලිසිය එතනට පැමිණෙන්නේ ඉන් පසුවයි. මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා තුළු අපරාධ විමර්ශනාංශයේ නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරමින් සොකෝ අංශයට දැනුවත් කරන්නට වූහ. පසුව සිද්ධිය වූ ස්ථානයට එල්පිටිය වැඩබලන මහේස්ත්‍රාත්වරයා පැමිණ ස්ථානීය පරීක්ෂණයක් සිදු කළ අතර ඔහුගේ මැදිහත් වීම මත අඩක් වලදමා තිබූ පුත්කලයාගේ සිරුර ගොඩ ගැනින. එහිදී මියගිය පුත්කලයා ඊට දින දෙකකට පෙර නිවසින් අතුරුදහන්ව සිටි චන්ද්‍ර කුමාර් නොහොත් සූර්යා බවට ඔහුගේ සොහොයුරා හඳුනා ගැනීමත් සමග චන්ද්‍ර කුමාර්ගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා එල්පිටිය රෝහලවති යවන ලෙස වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියම කරන ලදී. එල්පිටිය රෝහලේ අධිකරණ වෛද්‍යවරයා විසින් කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී චන්ද්ර කුමාර්ගේ මරණය ඝාතනයක් බව අනාවරණය වීමත් සමග ඔහු මරා වළදැමුවේ කවුදැයි සෙවීම සඳහා පොලිස් පරීක්ෂණ ඇරඹින. ඊට අමතරව එල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත එල්පිටිය කොට්ටාෂ අපරාධ විමර්ශන අංශයද මෙම ඝාතනය සම්බන්ධ විමර්ශනවලට එක් කර ගන්නා ලදී. ඒ අනුව එම අංශය භාර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බස්නායක ඇතුළු කණ්ඩායමක්ද විමර්ශනවලට අවතීර්ණ වූ අතර ඔවුන් මියගිය චන්ද්‍ර කුමාර්ගේ නිවසට ගොස් ඔහුගේ සොහොයුරාගෙන් චන්ද්‍ර කුමාර් සම්බන්ධව තොරතුරු විමසමින් කිසියම් හෝ හෝඩුවාවක් සොයාගන්නට දැඩි වෙහෙසක් ගෙන තිබින. චන්ද්‍ර කුමාර්ගේ පියා මේ වන විට ජීවතුන් අතර නැත. ඔහුගේ මව විදේශ රටක රැකියාවක නිරතව සිටි. ඒ නිසා ඔහු ඇත්කඳුර දිවිතුරවත්ත ලැයිමේ පදිංචිව සිටින්නේ ඔහුගේ බාල සොහොයුරා සමගින්. 21 හැවිරිදි වියේ පසුවන චන්ද්‍ර කුමාර් අතුරුදහන් වන විට අවිවාහක ජීවිතයක් ගත කළ
අතර ඔහු අතමිට කීයක් හෝ උපයාගත්තේ ටැටූ රැකියාවෙනි. එහෙත් ඒ මුදලින් අනාගත ජීවිතය සකසා ගැනීමට ඔහු කිසිදු උත්සාහයක් නොගත්තේ ඒ වන විටත් ඔහු මත්කුඩු පානයට තදින් නැබ්බැහිව සිටීම නිසාවෙන්. මේ බව අනාවරණය කරගත් කොට්ටාෂ අපරාධ විමර්ශන නිලධාරීන් ඔහුගේ සොහොයුරාගෙන් චන්ද්‍රකුමාර් අතුරුදහන් වූ දිනයත් ඔහු ඇසුරු කළ අය ගැනත් විමසමින් ප්‍රශ්න කරන්නට විය. සර්, එදා අපි ඔක්කොම ලැයිම නිදාගෙන හිටියේ. සිංහාරම් ජනේලා කරගෙන අපේ ගේ ඇතුළට ඇවිත් තිබුණා. අයියත් නිදාගෙන හිටියේ. එයා අයියව නැගිටවාගෙන ගෙදර තිබුණු බයික් එකෙන්ම එක්කගෙන ගියා. කොහේ ගියාද කියලා දන්නේ නැහැ සර්. පස්සේ පහුවෙනිදා මම සිංහරාම්ගෙන් ගෙදරට ගිහින් අයියාගේ බයික් එකයි හෙල්මට් එකයි අරගෙන ආවා. ඒත් එදාත් අයියා ගෙදර ආවේ නැහැ. පහුවෙනිදාත් බලාගෙන හිටියා. එදාත් අයියා ආවේ නැහැ. බැරිම තැන තමයි අපි ගිහින් පොලිසියට එන්ට්‍රියක් දැම්මේ. පස්සේ තමයි දන්නේ අයියාව මරලා වල දාලා කියලා. සූර්යාගේ සොහොයුරා පොලිස් නිලධාරීන් හමුවේ එසේ කියන්නට වූ අතර ඔහුගේ ප්‍රකාශය සටහන් කරගත් නිලධාරීන් ඊළඟට හැරුණේ සූර්යාව නිවසින් රැගෙන ගිය සිංහාරම් දෙසටයි. ඔහු පදිංචිව සිටියේද ඊට යාබද ප්‍රදේශයේ නිවසකයි. නිලධාරීන් එම නිවසට ගියද සිංහාරම් නිවසේ දකින්නට නොවිය. ඔහුගේ දරුදතනා නිවසේ සිටියද ඔවුන් සිංහාරම් ගිය තැන දැන සිටියේ නැත. පස්සේ අපි ඒ ළමයින්ගෙන් ඇහුවා කෝ සිංහාරම් කියලා. එයාලා දන්නේ නැහැ. ඒ අතරේ අපි දැනගත්ත මිනිහා දෙනියාවේ පැත්ත මිනිහෙක් කියලා. ඒත් එහෙ ඥාති ඉන්න බව අපි දැනගෙන හිටියේ නැහැ. පස්සේ මිනිහාගේ හෑන්ඩ් ෆෝන් නම්බරයට අපි ටෙලිෆෝන් ඩීටේල් එකක් ගත්තා. ඒක අරගෙන බලනකොට අපිට පෙනුණා මෙයා දෙනියාවේ පැත්ත ඉන්නේ කියලා. ඒ පැත්තේ ටවර් හරහා මෙයා ෆෝන් කෝල් ගන්න බවත් අපිට පෙනුණා. පස්සේ මම ටීම් එකක් එක්ක දෙනියාවට ගිහින් මිනිහා කොහෙද ඉන්නේ කියලා බැලුවා. ඒත් හොයාගන්න හම්බ වුණේ නැහැ. පස්සේ තමයි මිනිහා දැන් දෙනියාවේ ටවුමි ඉන්නවා කියලා දැනගෙන ටීම් එකක් ඇරලා මිනිහව අල්ලගත්තේ. ප්‍රධාන පොලිස් පරීක්ෂක බස්නායක සැකකරු කොටු කරගත් ආකාරය කීවේය. එතන් පටන් කළ ප්‍රශ්න කිරීමේදී ඔහු සූර්යාගේ ඝාතනය සිදු කළ අයුරු සියල්ලම වැමෑරුවේය. ඇඟ ලෝමු දැහැගෙන් වූ සූර්යාගේ ඝාතනය එකිනෙක දිගහැරෙන්නේ මෙලෙසටයි. සිංහාරම් දෙනියාවේ පැත්තේ පදිංචිකරුවේ. මිනිහා ඒ පැත්තෙම ගෑනු කෙනෙකු බැඳලා හිටියේ. ඒ කෑනිට මූට දාව දරුව දෙන්නෙක් ඉන්නවා. ඔය අතරදි මිනිහා ඇත්කඳුර හෙල්ල පොත කියන පැත්තේ තේදළු ෆැක්ටරි එක රස්සාවකට ඇවිත් තියෙනවා. ඒ ගමනේදී මිනිහට දේවි කියලා ගෑනු කෙනෙක් සෙට් වෙලා. ඒ ගෑනිත් එක්ක මිනිහා කාලයක් පවුල් කාලා තිබුණා. ඒ ගෑනිටත් දරුව දෙන්නෙක් ඉන්නවා. ඒ වගේම මිනිහා කුඩුවලටත් ඇබ්බැහුණු කෙනෙක්. ඇත්කඳුරට ඇවිත් දේවිත් එක්ක ඉන්න අතරේ මිනිහා ඔය මැරුණු සූර්යාව දන හඳුනාගෙන තියෙනවා. ඒ ගෙදරට යනවා එනවා. යාළුකමත් පවත්වාගෙන යනවා. දෙන්න එකට කුඩුත් ගහනවා. ඔන්න ඔහොම හොඳම යාළුවෝ වගේ කාලයක් මේ දෙන්න ආශ්‍රය කරනවා. ඔය අතරේ තමයි සිංහාරම්ගේ කලින් කසාද ගෑණී තේතළු ෆැක්ටරියේ වැඩ කරපු දේවි කියන ගෑණී රට යන්නේ. ඉන්පස්සේ මිනිහා තනි වෙනව ළමයිත් එක්ක. මෙයාගේ දරුවෝ දෙන්න දෙනියාය දාලා මෙයා දේවිගේ ළමයි එක්ක ඇත්කඳුරේ තමයි ඉන්නේ. ඒ ගෑණු දෙන්නම මෙයාට පිටරට ඉතලා හම්බ කරන සල්ලි එවනවා. මිනිහා ඒ සල්ලිත් වියදම් කරගෙන මිනිහාගේ හොඳම යාළුවා සූර්යාත් එක්ක කුඩු ගහනවා. ඔහොම කාලයක් යනකොට සිංහාරම් කුඩු බීම නතර කරනවා. ඔය වෙලාවකදී සූර්යා මෙයාට කියනවා, උඹට ඔය ගෑනු එවන සල්ලි වලින් මට ලක්ෂ 3ක් දීපන්. මම ඒක උඹට සුමානෙන් ලක්ෂ 10ක් කරලා දෙන්නම් කියලා. සිංහාරම් වැඩේට කැමති වෙලා සූර්යාට ලක්ෂ 3ක් දෙනවා සුමානෙන් ලක්ෂ 10ක් කරලා දීපන් කියලා. ඒත් කිව්ව විදිහට සූර්යා ලක්ෂ 10ක් තියා ගත්ත ලක්ෂ 3ක් දෙන්නේ නැහැ. මිනිහා ඒ සල්ලි වලින් සිංහාරම්ට හොරෙන් කුඩු ගහනවා. ඔන්න ඔය අතරේ තමයි මේකෙන සිංහාරම්ගේ ගෑනුන්ට ආරංචි වෙලා මිනිහට සල්ලි එවන එක නතර කරන්නේ. ඉන්පස්සේ මිනිහට කිසිම දෙයක් කරගන්න බැරි වෙනවා. ගෑනු සල්ලි එවන්නේ නැති නිසා මිනිහා සූර්යාගෙන් ලක්ෂ 3 ඉල්ලනවා. සූර්යාට දෙන්න සල්ලි නැහැ. සූර්යා සිංහාරම්ට බොරු කිය කිය මග අරිනවා. විමර්ශන ආරම්භ වූ ප්‍රධාන පොලිස් පරීක්ෂක බස්නායක සූර්යා ඝාතනයට පිඹුරුපත් සැකසූ ආකාරය එසේ සඳහන් කරන්නට විය. බිරින්දෑවරුන්ගෙන් ලැබූ මුදල් නතර වූ තැන ඇත්කඳුරේ නිවසක දේවිගේ දරුවන් සමග ජීවත් වූ සිංහාරම්ට කර කියා ගන්නට දෙයක් නැති විය. අවසානයේ ඌට දරු දෙදෙනාගේ කුසට ආහාරක් පවා සොයා ගන්නට බැරි විය. මින් සිංහාරම්ට කෝපය මෙන්ම වේදනාවක්ද දැනින. ඔහු සූර්යා වරින් වර අමතමින් තමාගෙන් ගත් රුපියල් ලක්ෂ 3 ඉල්ලමින් ඔහුට කරදර කරන්නට විය. එහෙත් සූර්යා නොයෙකුත් බොරු බේකල් කියමින් ඔහු මගහැරියේය. ඔන්න එතකොට මට හිතුණා සර්, මූට තවත් ජීවත් වෙන්න ඉඩ තියන්න හොඳ නැහැ කියලා. සිංහාරම් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඉදිරියේ කීවේය. ඉන්පස්සේ මොකක්ද උඹ කළේ? මම එන්න කිව්වා, මූ ආවේ නැහැ සර්. මට මතක් වුණා මුගේ කරේ මාල දෙකක් තියෙනවා කියලා. ඒක හරි අරගන්න මූව මරන්න ඕනි කියලා මම හිතුවා. ඉන්පස්සේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සිංහාරම්ගෙන් විමසන්නට විය. මම එදා මූව හොයාගෙන උගේ ලැයිමට ගියා. මූ තොර වහලා නිති. මම ජනේලයක් අරගෙන ගෙට ගිහින් මූව නැගිටවල වරෙන් කෑල්ලක් ගහන්න කියලා මුගේ බයික් එකේම නැගලා ලැයිම පාරේ කඳු උඩට ගියා.
එතකොට සූර්යා උඹට මොනවද කිව්වේ? මුකුත් කිව්වේ නැහැ සර්. ඌ පැකට් එක ගහන්න ආසාවෙන් හිටියේ. අපි කඳු උඩටම ගියා. මට ඒ වෙලාවෙත් හිතුණා මූට තවත් ජීවත් වෙන්න ඉඩ තියන්න හොඳ නැහැ. මූව මරන්න ඕනේ කියලා. මම මූට කිව්වා ගිහින් සිගරට් දෙකක් අරගෙන වරෙන් කියලා. මූ බයික් එකේ නැගලා සිගරට් ගේන්න ගිය ටිකට මම ගෙදරට දුවලා ගිහින් උල් පිහිය අරගෙන ආවා. පස්සේ මූ ඊයම් කොලේට කුඩු දාලා පහත් වෙලා උරන්න හදනකොටම මම මුගේ ඔළුවෙන් අල්ලලා බෙල්ලට පිහිය තියලා සිංහාරන් තම මිතුරා මානුෂික ලෙස ඝාතනය කළ ආකාරය කියන්නට විය. ඇඟ ලෝමු දැහැගෙන් වූ ඔහුගේ කතාවෙන් නිලධාරින්ද තිගැසී ගියේය. ගෙල හරහා එල්ල වූ පිහිපහරින් සූර්යා එතනම ඇද වැටින. ගෙලෙන් විහිදුණු රුධිරයෙන් සිංහාරම්ගේ ඇඳුම්ද තෙත් වී ගියේය. සූර්යා වතුරෙන් ගොඩට ගත් මත්සිය කුසේ ගැහෙන්නට විය. මූට තවත් පණ තියෙනවා. එසේ සිතූ සිංහාරම් පණ අදින සූර්යාගේ ගෙලට යලිත් පිහිතලය තබා තවත් පහළටම ගෙල කපා දැමීය. මොහොතක් දැඟලු සූර්යා ටිකකින් නිහඬ විය. සූර්යා මිය යන්නට ඇති බව සිංහාරම්ට වැටහින. මද වේලාවක් එතනම සිටි ඔහු ඉන්පසුව සූර්යාගේ යතුරු පැතිය රැගෙන සිය නිවසට ගියේය. ගෙදර ගිහින් මූ පිහිය හොදලා කුස්සියේ මැටි හට්ටියක් ඇතුලේ ඒක හංගලා තියෙනවා. පස්සේ නාල ලේකෑවුණු ඇඳුම් හොදලා ඒව අල්මාරිය හංගලා තියෙනවා. පස්සේ බටපොල මස්සිනාගේ ගෙදරට ගිහින් ගංජා මිටියක් බීලා හවස පහට විතර ගෙදරකින් උදැල්ලකුත් ඉල්ලගෙන ආයෙත් කන්දොඩ සූර්යා මරලා දාපු තැනට ඇවිත් තියෙනවා. ඇවිත් සූර්යාගේ කරේ තිබුණු පෙන්ඩන් එකයි මාල දෙකයි මූ ගලවගෙන තියෙනවා. එතකොට වෙලාව හවස පහට විතර ඇති. මිනිහට හිතලා තියෙනවා දැන් තමයි මූව වලලන්න හොඳම වෙලාව කියලා. සූර්යාගේ මිනිහ කකුල් දෙකෙන් නැදගෙන ගිහින් ගල් දෙබොක්කාවක් ළඟ තියලා උදැල්ලෙන් එතන වලක් හරලා සූර්යාගේ මිනිහ ඒ වලට දාලා තියෙනවා. ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කියන්නට විය. එලෙස සිය මිතුරාගේ සිරුර වලදමා ඊට උඩින් එය නොපෙන ලෙස පස්තමා පිට වී ගියද ඊට දින දෙකකට පසුව සූර්යාගේ හිස ක්‍රමයෙන් පිටතට මතු විය. ඒ වන විටත් ඒ බවක් සිංහාරම් දැන සිටියේ නැත. සූර්යාගේ යතුරුපැදිය සිය නිවසේ අතහැර දැමූ ඔහු කෙලින්ම ගියේ තම ගම වූ දැනියායටයි. ඒ යන ගමනේදී අකුරැස්සෙන් බැසගත් සිංහාරම් කෙලින්ම ගියේ නගරයේ තිබූ උකස් බඩු කඩයකටයි. සූර්යාගේ කෙලෙන් ගලවාගත් එක් මාලයක් උකස් කඩේට උකස් කළ ඔහු ඉන් රුපියල් 93,000ක් ලබා ගත්තේය. ඒ 93,000න් 17,000ක් නන්දකනුගෙන් ගත්ත සල්ලි කියලා එයාගේ අකවුන්ට් එකට දාලා තියෙනවා. තව ස්මාර්ට් ෆෝන් එකක් අරගෙන ඉතිරි සල්ලි වලින් අරක්කු බීලා තියෙනවා. පස්සේ මූ දෙනියායට ගිහින් නුගේ අයියාව හම්බ වෙලා අයියාගේ ගෑණිටත් ළමයින්ටත් සල්ලි දීලා අරක්කු බීලා ඉඳලා තියෙනවා. ඒ සල්ලි ඉවරුණාට පස්සේ සූර්යාගේ අනෙක් මාලයත් දෙනියායේ උකස් කඩේකට ගිහින් උකස් කරලා තියෙනවා. 113,000ක් අරගෙන ඒවයිනුත් කාලා බීලා ඉඳලා තියෙනවා. ඒ අප්‍රේල් 7 වෙනිදා. අප්‍රේල් 8 වෙනිදා වෙනකොට ඒ සල්ලිත් ඉවරයි. 8 වෙනිදා ආයෙත් ගිහින් සූර්යාගේ මාලේ තිබුණු පෙන්ඩන්ට් එක ඒ උකස් කඩේටම තියලා රුපියල් 29,000ක් අරගෙන කාලා බීලා ටවුන් එකට ඇවිත් ඉන්නකොට තමයි මම ටීම් එකේ යවලා මූව අල්ලගත්තේ. පසුව ඔහුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමෙන් පසු සූර්යා ඝාතනයට යොදාගත් උල් පිහිය සහ සිද්ධිය වූ මොහොතේ සැකකරු ඇඳ සිටි ලේ තවරුණු ඇඳුම්ද කොට්ටාෂ අපරාධ විමර්ශන නිලධාරීන් සැකකරුගේ නිවසේ තිබී සොයාගෙන ඇත. සැකකරුගෙන් දීර්ඝ ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසු ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නිලධාරීන් උත්සුක වූහ. අනේ සර්, මම හිතලා කරපු දෙයක් නෙවෙයි සර්. මට සමා වෙන්න සර්. මම ආයෙත් ඔය වගේ වැඩ කරන්නේ නැහැ සර්. හරි හරි, ඒව උසාවියේදී බලාගමුකෝ දැන් නැගපන් ජීප් එකට. නිලධාරියෙ කෙසේ කියමින් සැකකරුගේ දෑතට මාංචු දමද්දී ඔහුගේ දෙනෙත් වලින් ඇදවැටුණු කඳුළු බිඳු කම්මුල මතින් බිමට වැටි බොඳ වී ගියේ අපරාධයක් සිදුකර කිසිවෙකුට සංගව සිටිය නොහැකි බවට යළි යළිත් සාක්ෂාත් කරමින් එල්පීටී මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු සැකකාර සිංහාරම් රක්ෂිත බන්ධනාගාරගත කරන්නට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. ඒ සමග එතනට පැමිණි බන්ධනාගාර නිලධාරීන් ඔහු සිය බසයට නන්වා ගත්තේ මහවුළු ගෙදර ගිහින් අවුරුදු කන්නට දැන් හැකි බව කියමින්. දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, ගාල්ල දිසාභාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් විජේසිංහ යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත එල්පීටී කොට්ටාෂ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කන්දේවත්ත මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහ මහතාගේ අධීක්ෂණයෙන් එල්පීටී කොට්ටාෂ අපරාධ විමර්ශනාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක හේමන්ත බස්නායක ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳව විමර්ශන පැවැත්වූහ.